हाँ ये आलू मैंने कोहमदो याद आता उन्ना दन अपिया रखे ना अबे कालिंग रिलीज कर रखे ड्रामे के सेकंड पार्ट टिकर इतने कालिंग कोटे से बाला पुना ते के ने किन्नो नाम एक आद बाला लेने के अला आदरे मतक करना කලින් කොටසේ අන්තිමට උන දේ මතක ඇතිනේ නියා ටැංගි පස්සෙන් ගිහින් ෂීඩයිගේ ප්ලෑන් එක මොකද්ද කියලා දැනගන්නවා ඊට පස්සේ ඇයට ෂීඩයිට පාඩමක් උගන්වන්න හොඳ අයිඩියා එකකුත් එනවා ඉතින් මේ ප්ලෑන් එක තමයි ෂීඩයිගේ ෆෝන් එක හැක් කරලා එයාගේ කෝල්ස් වල තියෙන්නේ මොනවද කියලා දැනගන්න එක මේ නිසා එක්මන්ට ගෙදර යන නී ෆෝන් එක කනෙක්ට් කරන්න ඕන විදියත් ඇයට කියලා දෙනවා හැබැයි දැන් හැක් කරන්න විදියක් තිබ්බට නියාට කිසිම අදහසක් නැහැ කොහොමද ෂීඩයිගේ ෆෝන් ගන්න කියලා. ඒ ගැන කල්පනා කරමින් ඉත්‍ති එතනට එන ෆෙන් නියාට කිසිම අදහසක් නැති එකේ ඒ විදියට හරි උත්සාහ කරලා බලමු කියලා පහුවෙනිදා උදෙන්ම කවදාවත් නැතුව නියා ජොගින් කරන්න යනවා. බැලුවම ෆෙන්ගේ අයිඩියා එක ෂීඩයි උදේට ජොගින් කරන්න යද්දි ඇය එක්ක කතා කරලා කොහොම හරි ෆෝන් එක ගන්න එක. ජොගින් පාත් එක්ක ගෙදර ළඟම තියෙන නිසා නියා ගෙදර ඉස්සරහට වෙලා බලාගෙන ඉන්නවා ෂීඩයි එන කම්. නියා ෂීඩයි එනවා දැක්ක ගමන් ආම්බෙන් දැක්ක වගේ ගිහින
මේසෙ උඩින් තිබ්බ කියලා දකින නියා ඊළඟ තප්පරේම වතුර එකක් ඉල්ලනවා. මේ එකම කොනකට වෙලා බලන් ඉන්න ජියන්ට තේරෙනවා නියා මොකක් හරි වැඩකට ඇවිත් තින්නේ කියලා. ඒ නිසා ඔහුත් චීඩයිව එතනින් ආවට පස්සේ කුස්සියේ ටික වෙලාවක් තියාගන්න උත්සාහ කරනවා. ඔන්නෝය චාන්ස් එකෙන් නියාට පුළුවන් වෙනවා චීඩයිගේ ෆෝන් එක හැක් කරගන්න. ඉතින් ආපු වැඩෙත් ඉවර නිසා සක නොහිතෙන්න තව ටික වෙලාවක් එහෙ ඉඳලා නියා ගෙදර එන්න පිටත් වෙනවා. ගෙදර ආපු ගමන් ගෝවිගාවට දුවල යන නියා කෝල්ස් අහන්නේ කොහොමද කියලා ගෝවිගෙන් අහගන්නවා. ඒ වෙලේම ගෝවි කියනවා ඔහු ඔහුගේ ගෙදරට යන්න ඕන නිසා එදා දවල් මේකට පිටත් වෙනවා කියලා. මේක අහපු ගමන් නියාට නම් ගොඩක් සතුටුයි. හැබැයි ඉතින් නියාගෙන් අප්සෙට් මෝඩ් එකක් බලාපොරොත්තු වෙන ගෝවි ඇයව ඇදලා අරන් සතුටු වෙන්න තියෙන කාරණා මොකද්ද කියලා අහනවා. ගෝවිගෙන් බේරෙන්න ඕන නිසා අය කියන්නේ ගෝවිට පවුලක් ඉඳලා තනියෙන් ජීවත් වෙනවා, තමන් පවුලක් නැති නිසා පවුලක් හොයනවා කියලා. ඒ කතාවට උත්තර දෙමින් කියන්නේ තමන්ට පවුලක් හිටියට ඒ පවුල නෑ වගේ කියලා. මොකද ඔහුගේ තාත්තට ඕන උනේ එයාලගේ ෆැමිලි බිස්නස් එක විතර සාර්ථක කරගන්න ඕනකම විතරයි. කොමින් කොහොම හරි ටිකකින් හැමදේම ලැස්ති කරන් ආපු ෆින් එක ගෝවි යන්න පිටත් වෙනවා. ගෝවි ගෙදරින් ගියපු ගමන් රෙකෝඩින් අහන්න පටන් ගත්ත නියාට එක කෝල් එකකදී දැනගන්න පුළුවන් වෙනවා චීඩයිට ලැබෙන්න හිටපු ළමයා නැති වෙලා කියලා. ඒත් තාම මේ ගැන කවුරුත් දන්නේ නැහැ කියලත් නියා සීඩයිගෙන් කතාවෙන් දැනගන්නවා. ඒ වගේම එදා හවස ටැංගීසා ඇය ආයෙත් හොටෙල් එකේදී හම්බ වෙනවා කියලා දැනගන්න නියා පුළුවන් ඉක්මනට ඒ හොටෙල් එකට යන්න තීරණය කරනවා. එතනට ගියාට පස්සේ තමයි නියාට තේරෙන්නේ එළියේ ඉඳන් ඒ කාමරේ ඇතුළේ වෙන දේවල් ගැන දැනගන්න කිසිම විදියක් නැහැ කියලා. කොමාරියෝ වෙලාවෙදිම එතනින් යන හොටෙල් සේවකයෙක්ට බොරුවක් කියලා ඒ කාමරේ ඇතුළට යන්න නියාට පුළුවන් වෙනවා. හැබැයි ඉතින් ඒ කාමරේ හැංගෙන්න තැනක්වත් බල්කනි එකක්වත් නැහැ කියලා ඇතුළට ගියපු ගමන් නියාට තේරෙනවා. මේ එක මේ කාමරේ දොර ඇරෙන්නන කියන් කාමරේ ඇතුලේ නියා ඉන්නවා කියලා දැකලා පුදුම වෙනවා. කොහොම හරි ඉතින් දෙන්නම වෙත් ඉන්න එකම වැඩේ කරන්නනි. ඉතින් දෙන්නම එකතු වෙලා ටැංගි සහ ෂීඩයිගේ කතාව අහන් ඉන්න විදියක් හිතද්දී ජියන්ට් හොඳ අයිඩියා එකක් එනවා. ඒ දෙන්නගෙන් එක්කෙනෙක්ගෙන් ෆෝන් එකක් එතන හංගලා වෙන රූම් එකක ඉඳන් ඒ දෙන්නගේ කතාව අහන එක. වෙන කරන්න දෙයක්වත් නැති නිසා නියාත් ඒකට කැමති වෙනවා. මේ දෙන්න ෆෝන් එකක් තියලා වෙන කාමරයක් බුක් කරන් ටැංගී සහ ෂීඩයිගේ කතාව අහන් ඉඳි එදා පාටි එකේ දෙනියාගේ වයින් ග්ලාස් එකට ඩ්‍රග් එකක් දාන්න කියලා ෂීඩයි ටැංගිට ලොකු ගාණක් දීලා
ඒ වගේම එදා ගෝවි එක්ක එකට ඉඳලා තියෙන්නේ ටැංගි කියලා මේ දෙන්නගේ කතාවෙන් දැනගන්නවා. ඒ වගේම ටැංගි නියාගේ ළඟින් ඉඳන් තමන්ට කරන්න පුළුවන් උපරිම ද්‍රෝහිකම් කළා කියලා තේරෙන නියා ඒ ගැන පොලිසියට කියන්න යන හදද්දී චියන් ඇයව නවත්තනවා. මොකද ඔවුන් සාක්ෂි එකතු කරගත්ත විදිහ නීති විරෝධී නිසා. හැබැයි නියා නම් කියන්නේ ඔහු තමන්ගේ බිරිඳව ආරක්ෂා කරන්න එහෙම කරනවා කියලා. ඉතින් නියාට ඇත්ත කියන්න තීරණය කරන චියන් ඕඩ නැති වුණ මතකය ආව කියලා වගේම චියන් එක්ක වෙඩින් එක ගත්තට තාම රෙජිස්ටර් වුණේ නැහැ කියලා නියාට පැහැදිලි කරලා දෙනවා. ඔන්න ඔය එකම නියාට කතා කරන ගෝවි ගෙදරින් එළියට ගියේ ඇයි කියලා ඇයගෙන් අහනවා. ගෙදර ඇවිත් ආයෙත් සීඩාගේ කෝල් රෙකෝඩින් අහන නියා ආයෙත් චියන්ව මීට් වෙන තීරණය කරනවා. කොමාරි ඒ වෙලේ නියාව හක් කරන චියන් ඔහු පොරොන්දු වන හැමදේම පුළුවන් ඉක්මනට කරන්නම් කියලා ඇයට කියනවා. ඊට පස්සේ දෙන්නම ටැංගිව හම්බ වෙන්න යනවා. මොකද මේ වෙද්දි ටැංගිර ළමෙක් ඉන්නා කියලා වගේම ඒ ළමයාගේ DNA ගෝවිගේ DNA වලට සමානයි කියලා චියන් හොයාගෙන තියෙනවා. කොමාරි ඒ ගැන ටැංගිගෙන් අහුවාම තවත් හංගන්නේ නැතුව ඇය ඇත්තම වුන්ට කියනවා. ඒ අවුරුදු 3කට කලින් ගෝවි එක්ක හිටිය තමන් කියලා වගේම එදා හිතුවේ නැති විදියට ඇය ප්‍රෙග්නන්ට් වුණා කියලා, ඒ වගේම එදා නියාට වගේම ගෝවිට ඩ්‍රග් එකක් දීලා මත් කළා කියලා ඇය පිළිගන්නවා. මොකද සල්ලි වලට ඇය කරන්න ඕනි දෙයක් කර නිසා එදා ගෝවි එක්ක එකට හිටියේ නියා කියලා අඟවන්න පුළුවන් හැමදේම ලෑස්ති කළේ චීඩයිගෙන් හම්බුන සල්ලි නිසා කියලා ටැංගි පිළිගන්නවා. ඒ වගේම ගෝවි ගේ ළමයා හાર્ට් පේෂන්ට් කෙනෙක් කියලත් චීඩයි ඔවුන්ට කියනවා. කොහොම වුණත් ළමයාව බලන්න යන නියා කියන්නේ ගෝවිනම් ළමයාව බාර ගන්න බෑ කියන්නේ නැහැ කියලා නියා ඔවුන් දෙන්නව ගෙදර එක්කගෙන යනවා. ගෙදර ගිහපු ගමන්න වගේ හදිසියෙම ගෙදර එන ගෝවිට මේ වෙන මුකුත් හිතා ගන්න බැරි වෙනවා. ඒත් ඔහු ටැංගිව ගණන් නොගෙන ගිහින් නියාව හක් කරනවා. කොහොම වුණත් ටැංගිව ගෙන්නගත්තේ තනියෙන් ගෙදර ඉන්න බැරි නිසා කියලා නියා ගෝවිට කියනවා. ඒ වගේම ටික දවසක් ඔවුන්ව ගෙදර තියාගමු කියලා නියා කිව්වත් ඒක ගෝවි ප්‍රතික්ෂේප කරනවා. හැබැයි ඉතින් නියා එයාගේ 64 මායම් පාවිච්චි කරලා ගෝවිව අන්තිමේදී එකඟ කරගන්නවා. කොමාරි ගෝවි ඒ පොඩි ළමයාත් එක්ක ගේම්ස් ප්ලේ කරන්න ගියාම කාමරයට යන නියා ටැංගි එක කතා කරනවා ඊළඟට මොකද්ද කරන්න කියලා. හැබැයි ඉතින් එළියට වෙලා කතාව අහන් ඉන්න ගෝවිට තේරෙනවා ඒ ඉන්නේ තමන්ගේ ළමයා කියලා ඔප්පු කරන්නයි එයාලා හදන්නේ කියලා. ඉතින් කාමරයට යන ගෝවි ඒ දෙන්නටම හොඳටම බැනලා නියාට කියනවා එදා රෑ ඔහු හිටිය ඇය එක්ක කියලා DNA ටෙස්ට් එකක් කරන්න ළමයාවත් අරන් ගෙදරින් යනවා. ඒ එකම ටැංගි මෙච්චර වෙලා නොකිව්ව කතාවක් නියාට කියනවා. ඒ ඇත්තරම ඒ ළමයා ගෝවිගේ නෙමෙයි කියලා වගේම ඔහුට කරන්න තියෙන ඔපරේෂන් එකකට අවශ්‍ය සල්ලි නිසා ඒ විදියට බොරු කිව්වේ කියලා මෙයා කියනවා. ඒත් ඉතින් චියන් DNA ටෙස්ට් රිසල්ට් එකක් පෙන්නපු නිසා ඇය තේරුම් ගන්නවා චියනුත් ඔවුන්ගේ පැත්තේ කියලා වගේම මේ පාරත් ආයෙත් ඇය ඔවුන්ගේ ගැටයකට අහුණා කියලා. අනිත් පැත්තට චියන්ට කතා කරන නියා පාකකට එන්න කියලා චියන්ට කියනවා. ඒ වෙලාවේදී චියන් කියනවා ගෝවිව අතෑරලා ආයෙත් ඔහු ගාවට එන්න කියලා. හැබැයි ඉතින් නියා නම් ඒකට කැමති වෙන්නේ නැහැ. ඔය අතරෙදි ගෝවි දැනගන්නවා අර ළමයා තමන්ගේ ළමයා නෙවෙයි කියලා. ඉතින් ගෝවි කේන්තියෙන් පාකකට ඇවිත් චියන්ට හොඳටම ගහනවා. නියා කොච්චර නවත්ත ගන්න හැදුවත් ඇය ගෝවිව නතර කරගන්න නම් වෙන්නේ නැහැ. කොහොම හරි නියාට සීයේදී ඇය ඉන්නේ බෙඩ් රෙස්ට් එකක. ඇය ගාව ෆෙන් හිටපු නිසා වුණ හැම දෙම ඇය ඔහුගෙන් දැනගන්නවා. ඒ වගේම චියනු ඒ ළඟම කාමරයක සිය නැතුව ඉන්නෝ කියලා වගේම ගෝවි නියාව අතෑර දාලා ආයෙත් එයාගේ හෝම් ටවුන් එකට ගියා කියලා ෆෙන් ඇයට කියනවා. ගෝවි තමන්ට කිව්වේ නියාට සිය එනකම් විතරක් ළඟ ඉන්න කිව්ව නිසා ඔහුට දැන් යන්න සිද්ධ වෙනවා කියලා. ෆෙන් එතනින් යන්න පිටත් වෙන්න හදද්දී නියා ඔහුගෙන් අහනවා ඇයි හැම මිනිසෙක්ම ඇයව රවටන්න කියලා. එතකොට ෆෙන් කියන්නේ ඇයට තියෙන හොඳ හදවතක් නිසා හැමෝම ඒක තමන්ගේ වාසියට පාවිච්චි කරනවා කියලා. ඒ වගේම ආයෙත් ඒ විදිහට මිනිස්සුන්ට රැවටෙන්නේ නැතුව තමන්ව පරිස්සමෙන් බලාගන්න කියලා උපදෙස් දෙන ෆෙන් එතනින් යනවා. කොමින් කොහොම හරි අමාරුවෙන් කියන් බලන්න යන නියාට සැනසීම එන්නේ ඔහුට දරුණුවට තුවාල වෙලා නැහැ කියලා දැක්කම. මේ වෙලාවෙම මෙතනට එන ෂීඩයිට හැමදේම වග කියන්න ඕන ඇය කියලා කියන නියා එතනින් යනවා.
ටික වෙලාවකින් ජියාන්ට සීයනවත් එකම වගේම මීඩියා වලින් ගෙන්නලා චීඩයි ඔවුන්ගේ විවාහය මාධ්‍යයට කියනවා. ඒත් ඉතින් ඔවුන් තාම රෙජිස්ටර් වෙලා නැහැ කියන එක ජියාන් ඒක නිකම්ම නිකන් සෙරමනි එකක් විතරයි කියලා මීඩියා වලට කියනවා. ඔය විදියට ටික දවසක් ගිහින් ගෝවිගේ ගෙදරින් යන ලෑස්ති වෙන නියා හම්බ වෙන්න එන එයාගේ අම්මා ගොඩක් හොඳින් ණය එක්ක කතා කරනවා. ඒ ටික වෙලාවකින් නියාට කැරකිල්ලක් එන නිසා ඇයට සීය නැතුව වැටෙනවා. කොමාරි රෑ ගෙදර එන ගෝවි එක්ක මත් වෙලා ඉන්න නියා එදා රෑ එකට ඉන්නවා. කොමාරි පව්වෙනිදා උදේ කිසි දෙයක් මතුවෙන මතක නැතුව නැගිටින්න නියා මුලින්ම කෝල් කරන්නේ ෆෙන්ට. අය ෆෙන්ගෙන් අහන්නේ ගෝවි ආවද කියලා. ඒත් ෆෙන් ළඟ ඉන්න ගෝවි ඔහුට ඉඟි කරනවා ඔහු නැහැ කියන්න කියලා. ඊට පස්සේ තමයි නිවුස් බලන නියා දැනගන්නේ ඇයට ඩ්‍රග්ස් දුන්න එකට ඇයගේ අම්මා වැරස් කළා කියලා. කොමාරි ටික දවසකින් හැමෝගෙන්ම ඈත් වෙලා ඉන්න තීරණය කරන නියා යන්න පිටත් වෙද්දී ඇයව හම්බ වෙන ජියන් එනවා. ඉතින් ඇය ඔහුටත් සමු දීලා ඇයගේ ගමන යන්න පිටත් වෙනවා. ඔය අතරෙදි මීටින් එකක් ගන්න චීඩයි චියන් තමන්ගේ ඩිවෝස් වුනේ ඇයි කියලා වගේම න්‍යායයට ඉරිසියා කරමින් ගොඩක් කරදර කළා කියලා මීඩියා ඉස්සරහ අඬමින් කියනවා. මේ මුකුත් නොදන්න නියා කඩේකට ගිහින් බඩු ගන්නවා. කොමාරි කැෂියර් එකට ගියාම දකිනවා එතන වැඩ කරන කෙනා ඇයට බනිමින් ඒ වීඩියෝ එක බලනවා කියලා. හැබැයි ඉතින් කැෂියරේට නියාව අඳුරගන්න එක තප්පරයක්වත් යන්නේ නැහැ. ඉතින් ඒ කැෂියර් එකේ කෙනා නියාට බනිමින් තවත් පිරිසක් සමග ඇයව බෝලි කරනවා. නියාව බෝලි කරපු කට්ටිය අතරින් කෙනෙක් ඒ සිද්ධිය සෝෂල් මීඩියා වලට දෙන නිසා ෆෙන්ට මේ ගැන දැනගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔහු ඒ ගැන ගෝවිවත් දැනුවත් කරලා ඔහු එක්ක නියාව හොයන් යන්න පිටත් වෙනවා. මෙහෙම හොයාගෙන යන අතරමඟදී නියා පාරේ අයිනකට වෙලා බයෙන් ගුලි වෙලා ඉන්න හැටි දකින ගෝවි පුළුවන් ඉක්මනට ඇය ගාවට යනවා. නියා ඉන්න විදිය දැක්කම කේන්ති යන ගෝවි නියාට පොරොන්දු වෙනවා ඇයට කරපු දෙයට ඇයගේ පවුලම විනාශ කරලා දානවා කියලා. ඒත් නියාට පරිගැනීම නෙවෙයි ඒ වෙලාවේ අවශ්‍ය කරලා තියෙන්නේ. ෆෙන් ගෝවිට පැහැදිලි කරනවා ඇයට මේ වෙලාවේ ඕනි ඇය එක්ක ආදරෙන් ඉන්න කෙනෙක් කියලා. ෆෙන්ගේ උපදෙස් පිට නියාව ගෙදර එක්කන් යන ඔහු ඔහුට කරන්න පුළුවන් හැමදේම ඇය වෙනුවෙන් කරනවා. කොහොමහරි නියාව චෙක් කරන්න ආපු ඩොක්ටර්ස්ලා එකතු වෙලා නියාගේ කන්ඩිෂන් එක ගැන කතා කරමින් ඉද්දී එතනට එන ගෝවිගෙන් ඔවුන්ට බැනුම් අහන්න සිද්ධ වෙන්නේ නියාව චෙක් කරන්නේ නැතුව වටමේස සාකච්ඡා දානවා කියලා. ඒත් ඇයව පරීක්ෂා කරපු ඩොක්ටර්ලා පවා ඔහුට කියන්නේ ඇයට ආදරයයි ඒ වෙලාවේ අවශ්‍ය කියලා. මේ නිසා තමන් දන්න විදියට ගෝවි පුළුවන් උපරිමෙන් නියාට සැලකුවත් නියාගේ කිසිම වෙනසක් නම් සිද්ධ වෙන්නේ නැහැ. පරාජය බාර ගන්න අකමැති ගෝවි නියාට ගොඩක් වටින ලස්සන රත්තරම් බඩු වගේම හැමතිස්සෙම කිස් කරලා ඇයව ආදරෙන් බලා ගන්නවා. ඔය දේවල් කොහොම වුණත් නියා කතා කරන්නේ නම් නැහැ. අන්තිමේදී ඒ දේවල් හොඳටම එපා වෙලා ගෝවි මහරෑ නියාව පාරට ගෙනත් දානවා චියන්ව හොයාගෙන යන්න කියලා. හැබැයි ඉතින් ලොක්ක වගේ ගියාට ආයේ තරවන් නැවිත් ඔහු නියාව ගෙදර එක්කන් යනවා. ආයේ ඩොක්ටර්ස්ලා ගෙන්නගෙන ගෝවි ඔවුන් එක්ක නියාගේ කන්ඩිෂන් එක ගැන කතා කරනවා. ඒ වෙලාවේදී ඩොක්ටර්ස්ලා කියන්නේ නියාට වටින කියන දේවල් නෙවෙයි ඔවුන් ආදරය පරිස්සම සහ විශ්වාසය කියලා. ඉතින් ගෝවි කියනවා ඔහු පුළුවන් උපරිමෙන් ඇයට ආදරෙන් සලකනවා කියලා. ඒත් ගෝවි පොඩි දෙයටත් කේන්ති අරන් කෑ ගහන එක තාමත් අඩු කරන්නේ නැති නිසා නියා හීල් වෙලා හිටියත් ආයෙ ෂොක් වෙනවා කියලා ඩොක්ටර්ස්ලා පැහැදිලි කරනවා. ගෝවි ඔහුට පුළුවන් උපරිමෙන් කෑනෝ ගහන්න උත්සාහ කරනවා නම් කියලා ඩොක්ටර්ස්ලා එක්ක නියාට වෙන කරන්න පුළුවන් ප්‍රතිකාර ගැන කතා කරනවා. ඔන්න මේ වෙලාවේදී ඩොක්ටර් කෙනෙක් යෝජනා කරනවා ඇයව මෝහනය කරවලා ඒ සිද්ධිය හොඳ සිද්ධියක් විදියට හරවමු කියලා. ඉතින් ඒ වැඩේ 95% සාර්ථක වේවි කියලා අනිත් ඩොක්ටර්ස්ලාත් ඒකට එකඟ වෙනවා. ඔන්න ඔය අතරෙදී නියා ඔවුන්ගේ කතාව හොරෙන් ආන්ිටිය කියලා ගෝවිට තේරෙනවා. මුලින්ම අකමැති වුණත් ඇයට ගෝවිව මතක තියෙන විශ්වාස නිසා ඇය ඒකට කැමති වෙනවා. ටික දවසක් ගිහින් නියාව මෝහනය කරන්න හැමදේම ලෑස්ති කරලා ඇයේ ප්‍රතිකාරයට යොමු කරනවා. ඒත් අවාසනාවකට ප්‍රතිකාර කරලා ඉවර වෙද්දී නියාට කතා කරන්න පුළුවන් වෙලා නැහැ. මේකෙන් කේන්ති යන ගෝවි ඒ ආපු ඩොක්ටරට හොඳටම බැනලා එතනින් එලවලා දානවා. කොහොමහරි ඊළඟ සීන් එකේදී ෆෙන් ළඟට එන නියා ඔහු එක්ක කතා කරනවා. ෆෙන්ට නම් කියාගන්න බැරි තරම් සතුටුයි නියා ආයෙත් කතා කරන එකට. හැබැයි ඒ වගේම අනිත් පැත්තේ නෝට ටිකක් කේන්ති යනවා ගෝවිට බොරු කිව්ව එකට. ඒත් නියා කියන්නේ ඇයට ඔහුව සර්ප්‍රයිස් කරවන්න
ඕන වුණ නිසා ඒ විදිය බොරුවක් කිව්වා කියලා. කොහොම වුණත් එදා හවස කාමරේ ඉදී නියාට කෝල් එකක් ගන්න චියන්න හොට සිද්ධ වුණ හැමදේම ඇයට කියනවා. එදා ෂීඩයිගේ මීටින් එකෙන් පස්සේ චියන් වයාගේ තාත්තා ගෙදර හිර කරලා ඒ කතාව වැඩිය ගණන් ගන්න නැති නිසා නියා ඇය හිතලා තීරණයක් ගන්න කියලා කියනවා. එතකොට කලබල වෙන චියන් ඇයගෙන් අහන්නේ ඇය හොඳට හිතලා දේ තීරණේ ගත්තේ කියලා. ඔව් කියලා උත්තර දෙන නියා චියන්ට කියනවා ඔවුන් තිබ්බ රිලේෂන්ෂිප් එක ඔෆිසිකලි බ්‍රේක් අප් එකක් කරමු කියලා. ඒ චියන් නියාගෙන් ඉල්ලනවා ඇයට ගෝවි එක්ක ඉන්න බෑ කියලා වගේම ඔව් ඇයට ඕනි හැමදේම දෙන්නම් ඔව් ගාවට එන්න කියලා. ඒත් නියා කියන්නේ ඇයට ඇයව පරිස්සමෙන් බලා ගන්න විශ්වාසය තියන්න පුළුවන් එකම එක්කෙනෙක් ඉන්නවා මං එයා එක්ක ඉස්සරහට තියෙන සම්පූර්ණ කාලයම ජීවත් වෙනවා කියලා. ඔය කතාව අතරදී අපිට පෙන්වනවා ගෝවි පැත්තකට වෙලා හැංගිලා කතාව අහගෙන හිනා වෙවි ඉන්නවා. කොමාරි ටිකකින් කෝල් එක ඉවරුනාම මුකුත් දන්නේ නැති ගානට ගෝවි කාමරයට එනවා. ඉතින් මේ වෙලාවේදී නියා ගෝවිගෙන් හංගන්නේ නැතුව ඇය චියන් එක බ්‍රේක් අප් වුණා කියලා වගේම ඇයට එදා මෝහන ප්‍රතිකාරයෙන් පස්සේ කතා කරන්න පුළුවන් වුණා කියලත් කියනවා. කොමාරි ගෝවිට තිබ්බ සතුට වැඩි කමටම නියාව හක් කරන් ඇඳට පැනලා එහෙන්ම මට දැන් ඩේට් කරන්න චාන්ස් එකක් තියෙනවා නේද අහනවා. ඒකට උත්තර දෙන්න කලින් නියා ගෝවිට රූල්ස් තුනක් කියනවා. ඒ හුට ඇයව මාසයක් ඩේට් කරන්න පුළුවන් කියලා වගේම ඒ මාසෙදී ඇයව අල්ලන්නවත් බෑ කියලා කියනවා. ඒ වගේම ඒ මාසෙදී ඔහුට ගෙදර තියෙන දේවල් පොළවේ ගහමින් කෑ ගහන්න බෑ කියලා වගේම ඇයව ඔහුගේ පවුලේ පරම්පරාව ඉස්සරහා අරන් යන්න විතරක් පාවිච්චි කරන්න බෑ කියලාත් කියනවා. ඒ රූල්ස් වලට එකඟ වෙන ගෝවිට නියාව මාසයක් ඩේට් කරන්න පුළුවන් වෙනවා. ඔන්න ඉතින් ගෝවි ඔවුන්ගේ පළවෙනි ඩේට් එක සර්ප්‍රයිස් එකක් කියලා නියාව එක්කන් යනවා මීඩියා කොන්ෆරන්ස් එකකට. නියා මුලින්ම බය වුණත් ඇය එක්ක ඉස්සරහට යන ගෝවි නියා කියන්නේ තමන්ගේ වයිෆ් කියලා හැමෝටම කියලා එතනින් එළියට එනවා. නියාට නම් හොඳටම කේන්ති ගෝවි කරපුවේ හිතුවක්කාර වැඩේට. මොකද ඒකෙන් ගෝවිගේ බිස්නස් වල ලොකු අඩුපාඩුවක් වෙන්නත් පුළුවන්නේ. කොහමින් කොමරි එදාර මෙමට ෂෝ එකක් තියෙනවා කියලා ඒක බලන්න යන්න ගෝවි තැනක් ලෑස්ති කරලා. ඒ තැනට යන්න වෙලාව යන නිසා යන අතරමඟදී නියා හොඳට නිදා ගන්නවා. කොහොමාරි ඔය අතරෙදී නියාට මැසේජ් එකක් දාන චියන් ඔහුගේ තාත්තාව ෆ්‍රාන්ස් වලට යවනවා කියලා අන්තිම පාරට හම්බ වෙන්න එයාපෝර්ට් එකට එනවද කියලා අහනවා. මේ මැසේජ් එක දකින ගෝවි නියාට ඔහුව මීට් වෙන්න දෙන්න ඕනේ නැති නිසා ඒ මැසේජ් එක ඩිලීට් කරලා දානවා. ඔන්න ඉතින් පැය ගානක ගමනකින් පස්සේ නියා සහ ගෝවි මෙමට ෂෝ එක බලන්න තැනට ඇවිත් ඉන්නවා. නියාගේ ඇස් වහන ගෝවි ඇයව ලස්සනට සරසපු තැනකට එක්කගෙන ගිහින් මෙමට ෂෝ එක බලන්න ලෑස්ති වෙනවා. ඒ තැන ඒ විදියට සැරසුවේ කොහොමද කියලා ආදී ගෝවි කියන්නේ ඔවුන් ඉන්න කන්දම ඔව් සල්ලි දීලා අරන් මේ කොටස කට්ටියක් දම්මල් සැරසෙව්වා කියලා. කොහොමින් කොහොමාරි දෙන්න මෙද ෂෝ එක වෙනකම් කතා කරමින් ඉද්දි මියා කියනවා ඒ අයගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක කියලා. හැබැයි ඉතින් ගෝවිනම් කියන්නේ එකපාරක් ඔව් එහෙම ආවා ඒත් එදා එන්න හිටපු කෙනා ආවේ නැහැ කියලා. ඉතින් ඒ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලා නියා අහමින් ගෝවිට විහිළු කරනවා. කොහොම වුණත් මූණත් මැලි කරගෙන ගෝවියාගේ අයියාගේ කතාව ඇයට කියනවා. එදා වගේම මෙටල් ෂෝ එකක් බලන්න ගෝවි එයාගේ අයියට එන්න කියලා ඒත් ඔහු එන මගදී සිද්ධ වුණ අනතුරකින් ඔහු මිය ගිහින්. ඉතින් නියා ගෝවිව සනසමින් ඒක ඔහුගේ වැරද්දක් නෙමෙයි කියලා කියනවා. ඒත් ගෝවි කියන්නේ ඒක එයාලගේ අයියට ඕනේ වෙලා තිබ්බ දේ කියලා වගේම ඒක නියාට තේරුනේ නැති නිසා ගෝවියාගේ අයියගේ කතාව නියාට කියනවා. ගෝවිගේ අයියා මියුසික් වලට ගොඩක් ආස ඒ වගේම ගොඩක් දක්ෂ කෙනෙක්. ඒත් අවසනාවකට ඔවුන්ගේ තාත්තා බිස්නස් ඉස්සරහට අරන් යන්න කෙනෙක් නිසා මියුසික් වලට කැමති කෙනෙක් පවුලට ඕන නැහැ කියලා ගෝවිගේ අයියට පුළුවන් උපරිමේම බලලා ඒ ළඟ තිබුණු හොටෙල් එකේ නවතින්න දෙන්න එදා තීරණය කරනවා. හැබැයි ඉතින් හොටෙල් එකේ අයිතිකාරය නම් කාටතෝ බැන බැන ඉන්නවා බිස්නස් එක කැඩුවා කියලා. බැලින්නම් මේ ගෝවිට. මොකද මේටර් ෂෝ එක බලන්න ගොඩක් දෙනෙක් එන නිසා එදා හොඳට හම්බ කරගන්න පුළුවන් දවසක් කියලා හිතුවත් මුළු කන්දම ගෝවි සල්ලි වලට ගත්ත නිසා ඔහුට කිසිම කස්ටමර් කෙනෙක් ඇවිල්ල නැහැ. ඉතින් ඒ බණින්නේ තමන් තමයි කියලා දැන දැනම ගෝවි මියාට උන ප්‍රොමිස් එක නිසා මුකුත්ම නොකිය රූම් එකක් බුක් කරනවා. ඔය අතරෙදී නිවුස් වලට පෙන්නවා ප්ලේන් එකක් කඩන් වැටිලා කියලා. ඒ එක්කම ෆෝන් එක චෙක් කරන නියා දකිනවා
තියන්න ඕගේ ෆ්ලයිට් නම්බර් එකයි ටයිම් එකයි කියලා මැසේජ් එකක් එවලා තියෙනවා කියලා. ඒකෙන් නියා දැනගන්නවා චියන් ගියපු ෆ්ලයිට් එක තමයි ඒ විදිහට කඩාගෙන වැටෙලා තියෙන්නේ කියලා. කොහොම වුණත් කිසිම වෙනසක් පෙන්වන්නේ නැතුව ඔහු හොඳින් ඇති කියලා හිතමින් ගෝවි එක්ක අය රෙස්ට් කරන්න රූම් එකට යනවා. ওই විදිහට දවස් කීපයක් ගත වෙලා ගින් එකපාරටම නියා අහනවා ගෝවිගෙන් ඔහු ඇයගේ පවුලට මොකද්ද කරේ කියලා. එතකොට ගෝවි උත්තර දෙනවා ඔහු ඩෝන්ගෙන් ඇයට කරපු දෙයට පිළිගන්න ඕනුණා ඇයව පොඩි කාලේ ඕන් නිසා ඒ වැඩේ අතහැරලා දැම්ම කියලා. ඒත් ඇය කියනවා නම් ඕන්ව එකපාරින් මරලා දාන්නම් කියලා ගෝවි කියනවා. ඔය එක්කම එතරටන ෆින් ගෝවිගේ අම්මා ඔහුව හම්බ වෙන්නේ නැව කියලා පණිවිඩයක් එවල කියලා ගෝවිට කියනවා. නිදාගන්න කියලා කාමරයට යන නියා එදා මුළු රැම හැරිලා ගෝවිගේ අම්මා ගැන විස්තර හොයනවා. අන්තිමට ඇයට තේරෙනවා ගෝවිගේ අම්මා ගොඩක් උසස් කෙනෙක් කියලා වගේම ඇය වගේ කරදරවල පැටලෙන මොඩ කෙනෙක්ට ඇය අකමැති වේවි කියලත් ඇය තමන්ටම කියා ගනිමින් මුළු රැම නිින්දක් නැතුව ගත කරනවා. කොමාරි පහුවෙන් දවදේ ගෝවිලාගේ ගෙදර එන ගෝවිගේ අම්මව ගෝවි ගොඩක් සතුටින් පිළිගන්නවා. ඒත් ගෝවිගේ අම්මගේ මූණේ නම් කිසිිනාවක් පේන්න තිබුණ නැහැ. අපි ගෝවිගේ අම්මා ෆෙන්ගෙන් අහනවා ගෝවි දුප්පත් කෙල්ලෙක් එක්ක යාළු වෙනකන් ඔහු මොකද කළේ කියලා. පේන විදිහට නියාට ගෝවිගේ අම්මා නම් කැමති නෑ වගේ. කොමාරි ෆෙන්ට බනින්න නොදී ගෝවි වැරද්ද එයා පිට දාගන්නවා. ඔය අතරෙදි ගේ ඇතුලින් නම් නියා ගෝවිගේ අම්මට දෙන්න තේකක් හදලා ඒකේ රස බලන ගමන් තමයි ඉන්නේ. නියාගේ බය කොච්චරද කිව්වොත් ඇයි මේ වෙද්දී දහපාරක් විතර තේ හදලා එතන ඉන්න සේවිකාවට රස බලන්න දීලා. ඔතනට එන ගෝවි එතන තිබුණ තේකේ රස බලලා අනිවාර්යෙන් අම්මා කැමති වේවි කියලා කියනවා. ඊට පස්සේ අම්මා එක්ක කතා කරන්න කියලා ඔහු එතනින් යනවා. කාමරේ දොරගාවට ගියාට මොකද නියාගේ බයේ තරම ඇය දොරට තට්ටු කරන්න ඕනි විදියත් කල්පනා කරනවා. වාසනාවකට එතනට එන ෆින් ඇයව එක්කන් ගිහින් ගෝවිගේ අම්මට ඇයව හඳුන්වලා දෙනවා. ඒ වෙද්දි ගෝවිගේ අම්මා නියා ගැන හොයාගන්න පුළුවන් පොඩි තොරතුරේ ඉඳන් හොයාගෙන ඉවරයි. ඉතින් මෙයාව පහතර දාලා කතා කරන ඇය මෙච්චර කල් ගෝවිට බලපු මනමාලයන්ගේ විස්තර තියෙන ડોකියුමන්ට් එකක් ඇයට දෙනවා. ඒ ඉන්න කෙල්ලන්ගේ විස්තර දැක්කම Taman ඒ ළඟින්වත් තියන්න බෑ කියලා නියාට තේරෙනවා. කොහොම වුණත් තවත් ඇයගේ පහත් කිරීම ඉවසන්නේ නැති නිසා නියා ඇයට කියනවා Tamanට පුළුවන් උපරිමින් ඇය ගෝවිව විවාහ කරගන්න සුදුසුයි කියලා ඔප්පු කරන්නම් කියලා. ඔය එක්කම එතනට එන ෆෙන් ඔවුන් දෙන්නට එන්න කියනවා ගෝවි හදපු කෑම කන්න. මෙච්චර අවුරුදු ගානකට කවදාවත් ගෝවි වෙලා නැහැ කියලා දන්න ගෝවිගේ අම්මගේ ඇස් උඩ යනවා. කොමාරි එදා රෑ නියා ඇඳට වෙලා කල්පනා කරමින් ඉන්නව දැකලා ගෝවි එනවා ඒ ගාවට. සිද්ධ වුණ දේ අහපු ගමන් ගෝවි එයාගේ අම්මා එක්ක කතා කරන්න යන හැදුවත් නියා නම් ඒකට ඉඩ දෙන්නේ නැහැ. කොමාරි ඉතින් ගෝවිට කරන්න දෙයක් නැති නිසාම රිලැක්ස් වෙන්න කියලා හිතන් නියාව කැලේ ඇවිදින්න එක්කන් යනවා. කැලේ ගස් වැඩි නිසා හරියට ආස පේන්නේ නැහැ කිව්වම ගෝවි කියනවා ඒ ගස් ඔක්කොම කපලා දාන්නම් කියලා. නියාට නම් හිතාගන්න බෑ ගෝවිගේ මේ කතා ගැන. හිතා ගන්න බැරි වුණාට දෙන්නගේ කතාව ඉවර වෙන්නේ නම් සිප ගැනීමකින්. කොමින් කොමාරි පහුවෙනිදා උදෙන්ම නියාව නැගිටවන කාන්තාවන් දෙන්නෙක් නියා මේ භාෂා ඉගෙන ගන්න ඕනි කියලා භාෂා වර්ග 100ක් විතර කියාගෙන යනවා. බාරගත් අභියෝග කරන්නත් ඕනි නිසා අකමැති හරි නියා පාඩම් කරන්න ගන්නවා. ඒ ටික වෙලාවක් යද්දී පොත් ටික බදාගෙන හොඳටම නියා නිදි. ආයේ නැගිටින්නේ නම් පහුවෙනිදා උදේ. මේ විදියට නියා දුක් විඳිනව බලන්න බැරි නිසා ඇයව බලෙන්න උස්සගෙන වෝක් එකට ගෝවි එළියට යනවා. කොමාරි මේ ගැන ෆෙන් ගෝවිගේ අම්මට කිව්වම ඇයට නම් හිනා යනවා. මොකද ඇය ගෝවි ඇත්තටම නියාට ආදරෙයි නම් ඔය වැඩේ කරනවා කියලා දැනගෙන ඉඳලා තියෙනවා. ඒ වගේම නියාත් ගෝවිට හොඳට ගැළපෙනවා කියන අම්මා වරි වෙන්නේ ගෝවිගේ තාත්තගේ රිලේෂන්ෂිප් එකට කැමති වේවිද නැද්ද කියලා හිතාගන්න බැරුව. ඔය අතරෙදි හොටෙල් එකක් ගාවට නියා සහ ගෝවි යනවා. ඒ හොටෙල් එකේ ගෝවිට මීටින් එකක් තියෙන නිසා ඔහුත් එක්ක ඒ මීටින් එකට යමු කියලා ගෝවි නියාට කියනවා. ඒත් නියා එළියේ ඉන්නම් කියලා ගෝවිට මීටින් එකට යන්න කියලා කියනවා. ඒ ළඟ තිබ්බ පුටුවක ඉඳන් ඉතින් නියාට ඉක්මනට නිින්ද යනවා. කොමාරි නින්නෙන් චියන්ව දකින නිසා නැගිටින අය ෆෝන් එක අරගෙන ඉඳි දකිනවා චියන්ගෙන් මැසේජ් එකක් තියෙනවා කියලා.
ඒකම් පිටිපස හැරෙද්දි එතන ඉන්න කෙනෙක් දිහා ඇය බය වෙලා වගේ බලන් ඉන්නවා වගේ පෙන්නමින් ඒ සීන් එකත් කට් වෙලා යනවා. ඔය අතරෙදි මොකක් හරි නරක දෙයක් වෙනවා කියලා තේරුණ ගෝවි පුළුවන් ඉක්මනට නියා හිටපු තැනට එනවා. ඒත් ඔහු එද්දිත් නියා එතන නැහැ. මේ නිසා හොඳටම බය වෙන ගෝවි එයාගේ ටීම් එකේ කට්ටියත් එක්ක නියාව හොයන් යන පිටත් වෙනවා. ඇත්තරම නියාව පැහැර ගන්න ඇත්තේ කවුද? නියාට කරදරයක් වෙන්න කලින් ගෝවිට අය හොයා ගන්න පුළුවන් වේවිද? ඒ ගැන දැනගන්න නම් තුන්වෙනි කොටස බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. නියාව පැහැර ගන්න ඇත්තේ කවුද කියලා ඔයාලා හිතන විදියට පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඊළඟ කොටස දාපු ගමන් බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරයෙන් කියනවා. එහෙනම් මං අදට ගිහින් යන්නම්. ඊළඟ කොටසෙන් ඉක්මනින් හම්බවෙමු.